අපි අද කතා කරන්න යන්නේ software engineering කියන subject එකේ يعني semester 3 වල BIT degree එකේ semester 3 වල තියෙන 7th chapter එක එක අපි 6th chapter එක ඒක අපි කතා කරන්න testing කියලා අපි බලමු testing chapter එක යටතේ අපිට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා එතකොට මේකේදී කතා කරන objectives තමයි state of software testing process and required documentation software testing process එක ඊට පස්සේ ඒකට අවශ්‍ය documentations කතා කරනවා ඊට පස්සේ techniques කතා කරනවා testing වල ඒ වගේම තමයි example problems කතා කරනවා අනිවාර්යයෙන් මේක ඔයගොල්ලෝගේ exam එකේ එන question එකේ එක කොටසක් වෙනවා ගොඩක් ලාට case study එකක් එක්ක එන ඊට පස්සේ code verification ඊට පස්සේ programming practices මේ දේවල් තමයි අපි इंटिग्रेशन सिस्टम टेस्टिंग अल्फा एंड बीटा टेस्टिंग रेग्रेशन टेस्टिंग डिजाइन टेस्ट केस का डिजाइन करने को मत किया मैं कि दी कथा कर रहा हूँ अब इसलिए मैं कथा कर रहा हूँ वैलिडेशन एंड वेरिफिकेशन के अंदर मुकाद वैलिडेशन के अंदर मुकाद वेरिफिकेशन के अंदर मैं एक गुड़ा क्लाउड एग्जाम में कर इन क्वेश्चन का कहे ना मैं कि डिफरेंस एक होंडिंग बालागन ना मैं कहाँ ना पुलवांग हिंदा The validation के लगा तो तब एक क्या ने are we build the right product verification के लगा तो are we build the product right मैं कहने का एक वागे value well मटर है भाई मैं की meaning का गुड़ाक वेनस are we build the right product के लगे बहुत बेहतर नहीं खता कराने आप किलिंग ना अभी build करना software आए के customer दीपु client दीपु requirement दिखाती है ना අන්නේ රිකුවයර්මන්ට්ස් ටිකද අපි බිල්ඩ් කරන්න කියන එක අපි වෙරිෆයි කරගන්න ඕනේ. ඕක තමයි කියන්නේ ආවි බිල්ඩ් ද රයිට් ප්‍රොඩක්ට් කියලා. ඒ කියන්නේ වැලිඩේෂන්. වැලිඩේෂන් එකක් කරනවා නම් ඒකෙදි අනිවාර්යයෙන්ම කස්ටමර් ඉල්ලපු ප්‍රොඩක්ට් එක අපි ප්‍රොඩියුස් කරනවාද? එහෙම නැත්නම් ඒකද අපි සොෆ්ට්වෙයාර් ඩෙවලොප්මන්ට් එක කරන්නේ කියන එක තමයි උතනදී කතා කරන්නේ. එතකොට ඊළඟට කතා කරනවා Are we build the product right? අතර එතනදී කියන්නේ product එක හරියට build කරනවද කියන එක. ඒ කියන්නේ errors නැතුව build කරනවද කියන එක. ඒක තමයි ඒක වෙනස තියෙන්නේ. එතකොට validation වල අපි කතා කරන්නේ requirements ගැන verification වල කතා කරන්නේ errors ගැන. එතකොට මේකේ කියලා තියෙනවා validation and verification ගැන. ටක් මේක නෝට් එක පොඩක් කියව ගන්න ඕගොල්ලෝ software inspections තියෙනවා ඊට පස්සේ software testing තියෙනවා මෙතනදී inspections කියලා අපි කතා කරන්නේ software එකේ ඇත්තටම codes ගැන idea එකක් ගන්න සහ codes inspect කරනවා කියලා තමයි අපි ඔක කතා කරන්නේ එතකොට මේකේ inspection සහ testing වල තියෙන main different එක තමයි අපි දැනගන්න ඕනේ inspection එකක් කියන්නේ අනිවාර්යයෙන්ම software program එකේ source code එක inspect කරන එක source code එක බලන එකක්. එතකොට මේකෙදි ඇත්තටම software එක execute කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන පැහැදිලිවම කියනවා do not require the execution to be system to be executed. execute කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ software inspection එකේදී. හැබැයි software testing එකක් කියලා කියන්නේ එතනදී අනිවාර්යයෙන්ම මේක execute කරන්න අවශ්‍ය වෙනවා. එක්සිකියුට් කරන්න අවශ්‍ය වෙනවා software testing එකකදී. එතකොට ඔන්න ඔය වෙනස මතක තියාගන්න. එතකොට මේකෙදි software එකේ behavior එක තමයි චෙක් කරන්නේ ඇත්තටම software testing එක. එතකොට validation verification වලදී ඔය inspection software testing කියලා දෙ චුට්ටක් මතක තියාගන්න. ඔන්න ඔය විදිහට ඒක වෙන්නේ. testing procedure. එතකොට testing procedure එක නේ මේ ටෙස්ටිං කරන්නේ කොහොමද කියන එක. එතකොට ඇත්තටම ටෙස්ටිං එකක් කරන්න අර වගේම තියෙනවා ස්ටෙප්ස් ටිකක් කරන්න සාමාන්‍ය software development life cycle එකේ කතා කළා වගේ. ඇත්තටම ටෙස්ටිං එකක් කරන්නේ ටෙස්ටිං plan එකක් තියෙනවා. ටෙස්ට් plan එකක් තියෙනවනේ establish කරපු.
ඊට පස්සේ ටෙස්ටිං සාමාන්‍යයෙන් අපි කතා කළොත් ඇත්තටම software development කියන life cycle එකේ හැම stage එකේදීම අපිට testing වැදගත් වෙනවා. එතකොට testing කියලා කියන්නේ එක stage එකක් කියලා අපි කතා කළේ ගොඩක් පරණ software developing methods වල. හැබැයි දැන් එන හැම එකකදීම testing දෙන්නෙන් දෙය සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට හැම stage එකකදීම testing කියන එක thread වෙලා තියෙනවා. ඒක මතක තියාගන්න. ඒකත් මට මතක විදිහට question එක අහලා තිබුණා. ඔය කාරණාව. එතකොට මේ procedure එක කියලා කියන්නේ ඇත්තටම අපි මේකට plan එකක් හදාගෙන ඒක කොහොමද execute කරන්න කියන දේ ඉස්සලා plan කරලා ඉන්න ඕනේ. test plan එකක් කියලා කියන්නේ ඒකට. එතන මෙතන දෙනවා test plan එක අපි include කරනවා මොනවද? the pre request of for the test. test එකක් කරන්න මොනවද කලින් සූදානම් වෙන්න ඕනේ? මොනවද අවශ්‍යතාවයන් තියෙන? ඊට පස්සේ කොහොමද step by step කොහොමද මොනවද steps කරන්න ඕන මේ testing එකේ? දැන් example එකක් විදිහට ගත්තොත් අපි interface එක test කරනවා කියලා කියමුකෝ. username එකක් password එකක් දාන්න තියෙන interface එකක් test කරනවා නම් එතන step by step කියන්නේ username එක ඉස්සෙල්ලාම දාලා correct username එකක් දාලා correct password එකක් දාලා ඒක test කරනවා. ඊට පස්සේ correct username එකක් දාලා incorrect password එකක් දාලා test කරනවා. ඒ වගේ step by step අපි මේක ලියලා දෙනවා. ගොඩක් වෙලාවට test case එකක මෙන්න මේ විදිහට තමයි ලියවෙන්නේ. කරන්න තියෙන function එක මොකද්ද? එහෙම නැත්නම් activity එක මොකද්ද? ඊට related අපිට තියෙන result එක මොකද්ද කියන එක තමයි මේකෙදි test කරගෙන යන්නේ. ඊට පස්සේ the outcome of any test should be recorded in a test result document. එතකොට මේකේ කතා කළොත් මේක තමයි test case එකක් ගත්තාම ඒ test case එකේ inputs එනවා. ඊට පස්සේ outcome එක තියෙනවා. ඒ outcome එක අනිවාර්යයෙන්ම record කරලා තියෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ මොනව හරි error එකක් තිබුණොත් අපිට ඒක නැවත සකස් කිරීම කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි test testing procedure එකේදී plan එකක් හදන්න ඕනේ. ඒ plan එකේ තියෙන්න ඕනේ මොනවද pre request testing එක කරන්න, ඊට පස්සේ මොනවද steps, ඊට පස්සේ මොකක්ද output එක, එහෙම නැත්නම් result එක මොකක්ද කියන එක තියෙන්න අවශ්‍ය වෙනවා testing procedure එකක. අපි ඊළඟට බලුවා මෙතන කතා කරලා තියෙනවා කොහොමද test plan එකක් run කරන්න කියලා. හයි එතකොට 1 by 1 steps විදිහට මේක දීලා තියෙනවා test plan එකක් කොහොමද run කරන්න කියලා. චුට්ටක් මේක බලාගෙන අපි කතා කරමු. කරුමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ බලමු dynamic testing, ඊට පස්සේ static testing verification කියලා දෙකක් තියෙනවා. අපි බලමු මොකද්ද මේ dynamic verification කියන්නේ, මොකද්ද මේ static verification කියලා කියන්නේ. එතකොට dynamic verification consider with exercising and observing product behavior testing including executing the codes. එතකොට dynamic testing තමයි අපි අර කතා කරන්නේ inspection කියලා. එතකොට static verification කියලා ගත්තොත් ඒක ආපහු අපි කතා කරන sorry මෙතන static testing අපිට එන්නේ not need, no needed to execute right. Does not include execution. එතකොට ඒකෙන්නේ inspection වලට include execution මේක testing වලට එන්නේ. එතකොට dynamic static කියලත් මේක බෙදෙනවා. එතකොට මේකත් මතක තියාගන්න dynamic නම් ඒක අපි testing කියලා කතා කරන්නේ. Static නම් අපි ඒක කතා කරන්නේ inspection කියලා. එතකොට dynamic testing procedure එක නැත්නම් process එක මෙතන තියෙනවා. එතකොට අපි ඉස්සරහට කතා කරනවා මේ තියෙන ටෙස්ටිං වල තියෙන ස්ටේජස්. දැන් මේක ගත්තොත් මේකේ ගැන සඳහනක් කරලා තියෙනවා යුනිට් ටෙස්ටිං, සබ් සිස්ටම් ටෙස්ටිං, සිස්ටම් ටෙස්ටිං, ඇසෙප්ටන් ටෙස්ටිං කියලා කොටස් කීපයක් දාලා තියෙනවා. යුනිට් ටෙස්ටිං කියලා කියන්නේ අපි දන්නවා ඉන්ඩිවිජුවලි එක යුනිට් එකක් සොෆ්ට්වෙයාර් එකේ තියෙන එක කොටසක් ටෙස්ට් කරන එක ඉන්ඩිවිජුවල් කම්පෝනන්ට් කියලා කියනවා. Subsystem testing කියලා කියන්නේ collection of components. අපි ගත්තොත් subsystem එකක් විදිහට component collection එකක් වෙන්න පුළුවන්. Integration testing එකත් ඔය ආකාරයට තමයි අපි සිද්ධ කරන්නේ. ඊට පස්සේ system testing කියලා කියන්නේ අර තිබුණු කොටස්, ඒ කියන්නේ components ඔක්කොම ටික එකට අරගෙන final testing එකක් කරනවා. ඊට පස්සේ acceptance testing එකක් කියලා කියන්නේ මේක කරන්නේ අපි end user එක්ක, නැත්නම් client එක්ක මේක කරන්නේ. client දීපු
අපිට දීලා තියෙන රික්වයර්මන්ට්ස් ඔක්කොම ෆුල්ෆිල් වෙලාද තියෙන වෙලා තියෙනවද කියන එක තමයි මෙතනදී ටෙස්ට් කරන්නේ. දැන් මේක දාලා තියෙනවා ප්‍රොජෙක්ට් ලයිෆ් සයිකල් එකත් එක්ක කොහොමද වෙන්නේ කියලා. අපි ගත්තත් රික්වයර්මන්ට් ටෙස්ට් වෙන්නේ සිස්ටම් එකේදී, ඇසෙප්ෂන් ටෙස්ට් එකේදී, ෆන්ක්ෂනල් ස්පෙસિෆිකේෂන්ස්, ඉන්ටිග්‍රේෂන් ටෙස්ට් එකේදී ටෙස්ට් වෙනවා, ඩිසයින් යුනිට් ටෙස්ට් එකේදී, ඊට පස්සේ කෝඩින් යුනිට් ටෙස්ට් එකේදී. මේ විදිහට තමයි මේ ලයිෆ් සයිකල් එක ත්‍රූ ටෙස්ටිං සකස් වෙලා තියෙන්නේ. අපි ගත්තොත් ඊළඟට අපි කතා කරනවා ටෙක්නික් ඔෆ් ටෙස්ටිං. ටෙස්ටිං ටෙක්නික්ස් මොනවද කියලා. එතකොට මේකේ අපිට කතා කරන්න මේන්ටි කතා කරන්න තියෙනවා බ්ලැක් බොක්ස් ඇන් වයිට් බොක්ස් ටෙස්ටිං කියලා. එතකොට මෙතනදී බ්ලැක් බොක්ස් ටෙස්ටිං කියලා කියන්නේ ඇත්තටම අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ කෝඩ් එක හරි නැත්නම් ප්‍රෝග්‍රෑම් එකේ ස්ට්‍රක්චර් එක හරි මොනවද දැනගෙන නෙවෙයි ටෙස්ටිං එක පටන් ගන්න. එකංගව අපි ඉන්පුට්ස් ටිකක් දෙනවා, ඊට පස්සේ ඒකට අදාළ රිසල්ට් එක අපි මෙන්ෂන් කරනවා. මෙන්න මේ මේ රිසල්ට් එක තමයි මේ ඉන්පුට් එකට ආවේ කියලා. ඕක තමයි බ්ලැක් බොක්ස් ටෙස්ටිං කියලා අපි කතා කරන්නේ. මෙතන තියෙනවා ප්‍රෝග්‍රෑම් ටෙස්ට් කේස් බේස්ඩ් ඔන් ද සිස්ටම් ස්පෙસિෆිකේෂන්. මේකේ තියෙන්නේ සිස්ටම් එකේ ස්පෙસિෆිකේෂන් බේස් කරගෙන තමයි ටෙස්ට් කේස් එක හදන්නේ. දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපි අපි කියනවා යූසර් නේම් එකක් පාස්වර්ඩ් එකක්. පාස්වර්ඩ් එකක් අපි හිතමු පාස්වර්ඩ් එකකට අපි දෙනවා රූල්ස් රෙගුලේෂන්ස් එකක් දෙනවා. මොනවද පාස්වර්ඩ් එකක් 8 characters වලින් තියෙන්න ඕනේ. එතකොට ඒකේ කැපිටල් ලෙටර්ස් තියෙන්න ඕනේ. එතකොට සිම්පල් ලෙටර්ස් තියෙන්න ඕනේ. එතකොට මේක චෙක් කරනවද කියලා අපිට එකක් තමයි ඉන්ස්පෙක්ෂන් එකකින් බලන්න පුළුවන්. ඒ කියන්නේ පාස්වර්ඩ් එක ඇතුළට ගිහිල්ලා if condition එකක් through හරි මොකක් හරි through අපිට බලන්න පුළුවන් මේකේ තියෙනවද ලෙටර්ස් 8ක characters 8ක length එක චෙක් කරන්න තියෙනවද මොකක් හරි ෆන්ක්ෂන් එකක් හරි ප්‍රොසිඩර් එකක් හරි ලියලා එහෙම එකක්. එතකොට ඒක black box testing වෙන්නේ නැහැ. ඒක වෙන්නේ white box testing. ඒතර white box testing වලදී අපි ඇතුළට ගිහිල්ලා code එක through ගිහිල්ලා 1 by 1 බලනවා මේකේ ඇත්තටම මෙහෙම දේවල් තියෙනවද කියලා. හැබැයි black box testing වලදී අපි එහෙම කරන්නේ නැහැ. අපි කෙලින්ම කරන්නේ කෙලින්ම දීලා බලනවා characters 8ක password එකක් දීලා බලනවා ඒක ගන්නවද කියලා. ඊට පස්සේ characters length එක number of characters change කරලා අපි දීලා බලනවා මොකද්ද output එක කියලා. ඊට පස්සේ අපි අර කියපු conditions capital letters simple letters නැතුව දීලා බලනවා password එක ගන්නවද කියලා. එතකොට අන්න ඒ වගේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක ගැන මොකුත් බලන්නේ නැතුව නිකන් ඉන්පුට් එකක් සහ අවුට්පුට් එකක් ගැන කතා කරන එකක් තමයි අපි කතා කරන්නේ බ්ලැක් බොක්ස් ටෙස්ටිං කියලා. හරි. ඊට පස්සේ මෙතන එක්සැම්පල් එකකුත් දීලා තිනවා බලන්න බ්ලැක් බොක්ස් ටෙස්ටිං වලින් සිස්ටම් ඩේටා එක ඉන්පුට් කරනවා ඊට පස්සේ ඒකේ අවුට්පුට් එක අවුට්පුට් කරනවා. එතකොට සිස්ටම් එක ගැන අපිට අයිඩියා එකක් නැහැ. ඒතර වයිට් බොක්ස් ටෙස්ටිං කියලා කියන්නේ ඒක ඒකේ ඔපොසිට් එක. එතකොට අපි මේකේ ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් අපි මේකේ තියෙන කෝඩින් ස්ටයිල් එක ඉන්ස්පෙක්ෂන් කරලා බලනවා ටෙස්ටිං එකක් කරන්න. එතකොට අන්න ඒ වගේ එකක් තමයි අපි කියන්නේ වයිට් බොක්ස් ටෙස්ටිං කියලා. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා ස්ට්‍රක්චරල් රිස්ක් ටෙස්ටිං කියලා. ඒ කියන්නේ ටෙස්ටිං ස්ට්‍රක්චරල් එක. right? එතකොට මෙතන තියෙන්නේ මෙතන තියෙනවා ටෙස්ට් ඩේටා මොන ඩේටා වලින්ද ටෙස්ට් කරන්න කියලා. එතකොට component code එක දාලා test කරනවා. ඊට පස්සේ testing output එක අපි output එක අපිට mention කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ component code එකෙන් derive කරගන්න ඕනේ මොන data ද අපි test කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ data අරගෙන මෙන්න මේ විදිහට component එකට දාලා test කරලා output එක මෙතනින් ලියන්න එහෙම නැත්නම් mention කරගන්න අවශ්‍ය වෙනවා. තර software inspection ගැන තවදුරටත් කතා කරගෙන යනවා මෙතන. අපි බලමු චුට්ටක් software inspection එකක් කියන්නේ මොකද්ද කියලා. අපි කලිනුත් මේක කතා කරලා තියෙනවා. තවදුරටත් කතා කරලා තියෙනවා inspection ගැන. තර inspection එකක තියෙන main parts ටික මෙන්න මේ විදිහටයි කතා කරලා තියෙන්නේ. program inspection, ඊට පස්සේ automated source code analysis, ඊට පස්සේ formal verification කියලා. එතකොට program එක inspection කරනවා කියන්නේ මොකද්ද? අපි ගත්තොත් දැන් ප්‍රෝග්‍රෑම් එක කියලා කතා කරන්නේ මෙතනදී දැන් බලන්න can only check correspondence between program and its
specification. එතකොට specification එකක් කියලා කියන්නේ අපි දන්නවා එක requirement document එකක් කියන්නේ. නැත්නම් අපි එක ගොඩක් කලවට ගන්න specification එකක් කියලා ගන්න මෙතනදී document එකක්. දැන් මෙතන බලන්න program එකයි එතන තියෙන requirements ටිකයි කියලා ගත්තොත් ඒක ඇත්තටම verification කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. එතකොට ඒක තමයි අපි චෙක් කරන්නේ ඉන්ස්පෙක්ෂන් එකේදී අපි ඒක කලිනුත් කතා කරා. ඊට පස්සේ මේකේ usefulness එක software එකක තියෙන ඇත්තටම demonstrate කරන්න අමාරුයි. මොකද මේක program එක code කරලා තියෙන විදිය ගැන තමයි වැඩිදුරටත් කතා කරගෙන යන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා cannot check non functional requirements performance reliability. ඒකට හේතුව මොකද්ද? අපි මේක execute කරන්නේ නැහැ. execute කරන්නේ නැති හින්දා අපිට non functional requirements identify කරන්න බෑ. robustness වගේ වා ඊට පස්සේ දැන් මේක responding time එක වගේ එකක් ඊට පස්සේ easiness වගේ එකක් අපිට ඒක check කරන්න බෑ. මොකද හේතුව අපි මේක execute කරන්නේ නැති හින්දා. එතකොට අපි ගත්තොත් මෙතන තවදුරටත් තියෙනවා inspection not required execution of a system so may be used before implementation. එතකොට මෙතන නැවත නැවතත් කියන්නේ එකම කාරණාවක් වෙන සඳහන් කරන්නේ execute කරන්නේ නැහැ කියන එක. එතන මෙතන කියනවා සාමාන්‍යයෙන් තවදුරටත් ඉන්ස්පෙක්ෂන් වලදී එක ඉන්ස්පෙක්ෂන් එකකින් එක අපි හිතමු එක error එකක් මුණ ගැහුණයි කියලා එතනින් ඉන්ස්පෙක්ෂන් නවතින්නේ නැහැ. ඒක දිගින් දිගටම ටෙස්ටිං ඉන්ස්පෙක්ෂන් කිරීගෙන යනවා. එතකොට program inspection එක ගත්තොත් මේ කොටස් වලින් එතනදී අපි කතා කරන්නේ formalized approach to document review. එතකොට මේ document reviews දැන් මේ ඇත්තටම මේ inspection එක ඔයගොල්ලන්ටත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා finally ඒකේදී submit කරනවා project එක. ඒ project එක submit කරාට පස්සේ ඒ project එකේ තියෙනවා dissertation එකක්. අපි ඇත්තටම ගත්තොත් dissertation එකක් අපි දෙනවා project එකට. එතකොට අන්නේ dissertation එකේ ඕගොල්ලන්ගේ මෙන්න මේ වගේ testing එකක් යනවා. dissertation එක ඕගොල්ලන්ගේ බලනකොට ඒ කියන්නේ document එක ඕගොල්ලෝ software එක ගැන දෙන document එක තමයි අපිට dissertation එක කියලා කියන්නේ. dissertation එක බලද්දි මේ වගේ documents ඕගොල්ලෝ use cases හරියට ලියලා තියනවද, design හරියට කරලා තියනවද, requirement හරියට ගැදලා තියනවද, මේ හැමදේම බලනවා. එතකොට මේකේ ඇත්තටම defect detection එකක් තියෙන්නේ. කියන්නේ correction එකක් නෙවෙයි ඇත්තටම මෙතනදී අපි කතා කරන්නේ program inspection එකේදී. ඒ වගේම තමයි මේකේ තියෙන පුළුවන් logical errors මොනවද කියලා බලන්න පුළුවන්. කියන්නේ code එකක් through අපි ගත්තාම දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් code එකක් ගත්තාම ඒ code එකේ never ended loops තියෙන්න පුළුවන්. infinite loops තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දැන් මෙතන mention කරලා තියෙනවා anomalies තියෙන්න පුළුවන්. කියන්නේ data sets වල anomalies තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි unutilized variables තියෙන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ වගේ. ඊට පස්සේ standards හරියට maintain වෙලා නැත්තම් ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒවා තමයි අපි කතා කරන්නේ මෙතනදී inspection program inspection එකකදී. ඊට පස්සේ කතා කරලා තියෙනවා මෙතන inspection වලට සම්බන්ධ වෙන roles මොනවද කියලා. මේන්ලි ගත්තොත් author owner කියලා අපි මෙතනදී කතා කරන්නේ. program එකක් නම් ඒ program එක කරපු කෙනා, design එකක් නම් design එක කරපු කෙනා, කොහොම හරි මේ කරපු work එකේ එහෙම නැත්නම් අපි මේ test කරන්න යන work එකේ responsible person කවුද කියන එක තමයි author owner කියලා අපි කතා කරන්නේ. inspector කියලා කියන්නේ මේ inspector තමයි සාමාන්‍යයෙන් මේක inspection එක කරන්නේ test